අයිබෝන් පුතේ අද පුතේ අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ 2025 අය වගේ ලෙවල් අප් පේපර් එකේ 21 වෙනි පේපර් එකයි. දැන් අපි මේ වෙනකොට පේපර්ස් 20ක් අපි සාකච්ඡා කළාවරයි. අද අපි සාකච්ඡා කරන්න 21 පේපර් එක. එතකොට ලංකාවේ ඕනෑම දරුවෙකුට අපිත් එක්ක නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන් මේ පේපර් ක්ලාස් එකට වලගේ විභාගයේ තියෙන කාලය පුරාවටම. හරි එතකොට ඕනම දරුවෙකුට අපිත් එක්ක සම්බන්ධ වෙලා වැඩ වලට වැඩ ටික කරගෙන යන්න පුළුවන් වෙනවා. හරි මතක කර හැම සිකුරාදා දවසකම රැ 8:00ට පටන් ගන්නවා. 8:00 ඉඳලා තමයි පන්ති පැවැත්වෙන්නේ. හැම දරුවෙකුටම 25 දින අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. 21 පේපර් එකේ පුතා අපිට දීලා තියෙන පළවෙනි ප්‍රශ්නට අපි යමු මුලින්ම අවධානය යොමු කරන්නට. පළවෙනි ප්‍රශ්නය. පුතේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට අපි එනවා. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස නිෂ්පාදනය සරි නවීකරණය වන නිෂ්පාදන තුල දකින්න පුළුවන් වැඩි දියුණුවීම් තක්සේරු කිරීම සඳහා විවිධ නිර්ණායක පදනම් කරගෙන තියෙනවා කියලා කියනවා. විවිධ නිර්ණායක එවැනි නිර්ණායක පහක් සඳහන් කරන්න කියලා කියන්නේ. දැන් නිෂ්පාදන ඒ කියන්නේ නවීකරණය වන නිෂ්පාදන ගත්තාම දැන් උදාහරණයක් වශයෙන් දැන් ඔයාගේ ගෙදර මීට අවුරුදු 6-7කට උඩදී තිබිච්ච රූපවාහිනී යන්ත්‍රය වෙනුවට අද බොහෝ විට ඇත්තේ LCD තිරයක් සැදී TV එකක් වෙන්නේ නැති. එහෙම නැත්නම් ස්මාර්ට් TV එකක් ඇත්තේ. ඔයාගේ ගෙදර මීට කලින් අවුරුදු 10කට 12කට උඩදී තිබුණා නම් දුරකථනයක් කේබල් සහිත ඒ කියන්නේ වයර් ටයිප් දුරකථනයක් තිබුණා නම් අද වෙනකොට බොහෝ විට ඇත්තේ ජංගම දුරකථනයක්. එහෙම නැත්නම් අද ඔබේ මේ වෙනකොට අතේ තියෙන්නේ ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක්. එතකොට ඔන්න නිෂ්පාදන නවීකරණය වෙලා. පැහැදිලිද? ඉතින් ඕක තමයි මේ කියන්නේ. එතකොට නිෂ්පාදන නවීකරණය වීම තුල දකින්න පුළුවන් වැඩි දියුණු වීම තක්සේරු කිරීම සඳහා විවිධ නිර්ණායක පදනම් කර ගන්නවලු. එවැනි නිර්ණායක පහක් අහනවා. එකක් තමයි ඒ පදනම් කරගන්න නිර්ණායක ගත්තම එකක් තමයි නිවැරදි ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ පොතේ ඉහළ කාර්යක්ෂමතාවය. එතනින් එහාට ගියාට පස්සේ මානව සාධක නියාමනය හා ගැළපීම. බහුකාර්ය අංග සෞඛ්‍ය ආරක්ෂිත බව මම මේක කරලා මතකයි. අපි ඔරි ඔරි කොටක් නෝට් කරමු. දිවරදි ක්‍රියාකාරීත්වය අපි දැන් කොටස් විදිහට මේක කතා කළොත් එහෙම අපිට කීපයක් කරුණු මෙතනදී බදු කරන්න පුළුවන් පුතේ. පැහැදිලිද? එක්කෙනෙක් තමයි දිවරදි ක්‍රියාකාරීත්වය. නිවරදි ක්‍රියාකාරීත්වය. ඒ වගේම ඉහළ කාර්යක්ෂමතාවය. ඉහළ කාර්යක්ෂමතාවය. ඒ වගේම මානව සාධක නියාමනය හා ගැළපීම. මොකද්ද මේ මානව සාධක නියාමනය කියන්නේ? මිනිසුන්ගේ උස බර අනුව අපිට උපකරණය සීරුමාරු කරගන්න පුළුවන්. මානව සාධක නියාමනය හා ගැළපීම. එච්චරද තියෙන්නේ? නැහැ, තව තියෙනවා. බහුකාර්ය අංග සෞඛ්‍ය ආරක්ෂිත බව. බහුකාර්ය අංග. ඒ වගේම පුතේ සෞඛ්‍යාරක්ෂිත බව මතකයි ඔයාට. ඒ වගේම තව මොනවද තියෙන්නේ? අතුරු මාරු කිරීමේ හැකියාව. ඒ වගේම පරිසර හිතකාමී බව. පරිසර හිතකාමී බව. ඒ වගේම අතුරු මාරු කිරීමේ හැකියාව. මොකක්ද මේ අතුරු මාරු කරනවා කියලා කියන්නේ? අතුරු මාරු කරනවා කියලා කියන්න පුතේ විවිධ ස්ථානීය තත්ත්ව තුළ භාවිතයේ හැකියාව කියන අදහස. ඒ වගේම තත්ත්ව සහ ප්‍රමිති වලට අනුකූල බව. තත්ත්ව සහ ප්‍රමිති වලට අනුකූල බව. ඒ වගේම උසස් නිමාව. උසස් නිමාව. ඔන්න ඔය වගේ කරුණු වලින් තමයි අපි ඔය නිෂ්පාදන තුළ දකින්න පුළුවන් වැඩි දියුණුවීම් තක්සේරු කරන්න භාවිතා කරන නිර්ණායක වෙන්නේ. අපි ලියමු පුතේ එකින් එක යටි ඉයරට කරුණු විදියට ලියන්න. මෙන්න මෙහෙම පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට උත්තර ටික ලියන්න පුතා. මෙහෙම ලියන්න. නිවැරදි ක්‍රියාකාරීත්වය ඉහළ කාර්යක්ෂමතාවය
ඊළඟට මානව සාධක නියාමනය හා ගැළපීම මානව සාධක නියාමනය හා ගැළපීම මානව සාධක නියාමනය හා ගැළපීම ඊළඟට පොතේ බහුකාර්ය අංග බහුකාර්ය අංග ඊළඟට සෞඛ්‍ය ආරක්ෂිත බව සෞඛ්‍ය ආරක්ෂිත බව ඊළඟට පරිසර හිතකාමී බව පරිසර හිතකාමී බව ඊළඟට අතුරු මාරු කිරීමේ හැකියාව අතුරු මාරු කිරීමේ හැකියාව ඊළඟට තත්ත්ව සහ ප්‍රමිති වලට තත්ත්ව සහ ප්‍රමිති වලට අනුකූල බව 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 ඒ වගේම උසස් නිමාව උසස් නිමාව උසස් නිමාව උසස් නිමාව හොඳයි ඊට පස්සේ පුතේ හරි එච්චරයි ඊට පස්සේ පුතේ කියනවා ඉල්ලුම කෙරෙහි බලපාන සාධක දෙකක් සඳහන් කර එය ඉල්ලුම කෙරෙහි බලපාන්නේ කෙසේද කෙටියෙන් විස්තර කරන්න අපි විස්තර කිරීම නම් අවශ්‍ය නැති වෙයි අපි මෙතනදී ඉල්ලුම කෙරෙහි බලපාන සාධක තුනක් කතා කරමු දැන් මොනවද පුතේ ඉල්ලුම සඳහා බලපාන සාධක හරි ඒ කියන්නේ දැන් ඔව් නිෂ්පාදන ඔව් ඉල්ලුම සඳහා බලපාන සාධක ඉල්ලුම සඳහා බලපාන සාධක ගැන කතා කරනකොට එකක් තමයි පුතේ ක්‍රය ශක්තිය කියන්නේ මොකද්ද පුතේ මිලදී ගැනීමේ හැකියාව භාණ්ඩයක් මිලදී ගැනීමේ හැකියාව අපි පොඩ්ඩක් කතා කරමු ඉල්ලුම සඳහා බලපාන සාධක අපිට කීපයක් කතා කරන්න පුළුවන් හරි එකක් තමයි ඉල්ලුම සඳහා බලපාන සාධකයක් තමයි පුතා ක්‍රය ශක්තිය මිලදී ගැනීමේ හැකියාව ඒ වගේම පාරිභෝගික සංඛ්‍යාව ඒ වගේම දරුවනේ තව අපිට කියන්න පුළුවන් නිෂ්පාදනයේ ගුණාත්මක බව කල්තරත්ම පෙනුම යුගයට ගැලපීම වගේ තත්ත්ව ඒ වගේම මිනිසුන් තුළ තිබෙන ආකල්ප එතනින් එහාට ගියාට පස්සේ සංස්කෘතික ලක්ෂණ ඒ වගේම පරිසර ස්වභාවය ඒ වගේම රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම බලපානවා ඒව තමයි පුතේ ඉල්ලුම කෙරෙහි බලපාන සාධක හරි අපි කතා කරමු පළවෙනි කෙනා වලට මතක ඇති ක්‍රය ශක්තිය කියන්නේ මිලදී ගැනීමේ හැකියාව ඊළඟට පාරිභෝගික සංඛ්‍යාව එතනින් එහාට ගියාට පස්සේ නිෂ්පාදනයේ ගුණාත්මක බව නිෂ්පාදනයේ ගුණාත්මක බව ඒ වගේම යුගයට ගැලපීම කල්පැවැත්ම ඒ වගේ ගුණ එතනින් එහාට ගියාට පස්සේ මිනිසුන් තුළ තිබෙන ආකල්ප මේවත් සාධක මිනිසුන් තුළ තිබෙන ආකල්ප ඒ වගේම පරිසර ස්වභාවය රාජ්‍ය ප්‍රතිපත්ති සහ නීති රීති ඔය වගේ දේවල් ඒ වගේම අපිට තව කියන්න පුළුවන් සංස්කෘතික ලක්ෂණ ඒක කියවුනේ නැහැ සංස්කෘතික ලක්ෂණ ඔන්න ඔය වගේ දේවල් බලපානවා දරුවනේ නිෂ්පාදන සාධක කෙරෙහි එනිසා ලියමු පුතේ දෙවෙනි කොටස සර් නිෂ්පාදන නෙමෙයි ඉල්ලුම කෙරෙහි බලපාන සාධක විදියට ඉල්ලුම කෙරෙහි බලපාන සාධක දෙකක් අහන්න අපි සාධක කීපයක් පුතේ කතා කරමු ලියන්න කීපයක් මෙහෙම ලියන්නකෝ ක්‍රය ශක්තිය පුතේ ක්‍රය ශක්තිය කියලා දාලා තිබ්බ තැන වරහන් ඇතුලේ දාන්න මිලදී ගැනීමේ හැකියාව කියලා ක්‍රය ශක්තිය කියන පුතා ලියන්න මිලදී ගැනීමේ හැකියාව ක්‍රය ශක්තිය කියන මිලදී ගැනීමේ හැකියාව ඒ වගේම ලියනවා පාරිභෝගික සංඛ්‍යාව ඒ වගේම ලියනවා නිෂ්පාදනයේ ගුණාත්මක බව කමාවක් දාලා ලියන්න කල්පැවැත්ම නිෂ්පාදනයේ ගුණාත්මක බව කමාවක් දාලා ලියන්න පුතේ කල්පැවැත්ම කමාවක් දාන්න පෙනුම හා යුගයට ගැලපීම නිෂ්පාදනයේ ගුණාත්මක බව කල්පැවැත්ම
පෙනුමහා යුගයට ගැලපීම. ඊළඟට ලියන්න මිනිසුන් තුළ තිබෙන ආකල්ප. ඒ වගේම පරිසර ස්වභාවය. ඊළඟට ලියනවා රාජ්‍ය ප්‍රතිපත්ති හා නීති රීති. ඊළඟට සංස්කෘතික ලක්ෂණ. හරි, ඔය වගේ දේවල් අපිට දරුවනේ නෝට් කරන්න පුළුවන් කරුණු විදිහට. හරි, ඊට පස්සේ අපෙන් අහනවා තුන්වෙනි කොටස, තාක්ෂණවේදී කළමනාකරණයේ ක්‍රියාවලිය විස්තර කරන්න කියලා. හරි, දැන් තාක්ෂණවේදී කළමනාකරණ ක්‍රියාවලිය ගත්තට පස්සේ මම එක දාන්නම් දරුවනේ බෝඩ් එකේ. හරි, මම දැන් එනවා කතා කරන තුන්වෙනි කොටස, තාක්ෂණයේදී කළමනාකරණ ක්‍රියාවලිය ගැන. තාක්ෂණයේදී කළමනාකරණ ක්‍රියාවලිය ගත්තට පස්සේ මේක අපිට කොටස් පහකින් යුක්තයි. එක්කෙනෙක් තමයි නිර්මාණකරණය. ඊළඟ කෙනා සැලසුම්කරණය. ඊළඟට පාලනය. ඊළඟට මෙහෙයවීම. ඊළඟට සංවිධානය. ඔන්න කරුණු පහෙන් තමයි තාක්ෂණවේදී කළමනාකරණ ක්‍රියාවලිය නිර්මාණ වෙලා පවතින්නේ. හරි, ඔය කොටස් පහෙන්. හරිද? එතකොට ඔයාලගෙන් අහන්නේ තාක්ෂණවේදී කළමනාකරණ ක්‍රියාවලිය සඳහන් කරන්න. හරි හරි, තාක්ෂණික කළමනාකරණ ක්‍රියාවලිය සඳහන් කරන්න. අපි ලියමු පුතේ මොකක්ද තාක්ෂණික කළමනාකරණය කියන්නේ කියලා. එහෙම ලියලා මේ කොටස් පහ අපි නෝට් කරගනිමු. හරි, ලියන්න දරන මෙන්න මෙහෙම ලියන්න. කිසියම් සංවිධානයක උපායමාර්ගික අරමුණු හා කිසියම් සංවිධානයක උපාය මාර්ගික අරමුණු හා උපාය මාර්ගික අරමුණු හා මෙහෙයුම් අරමුණු කිසියම් සංවිධානයක උපාය මාර්ගික අරමුණු හා මෙහෙයුම් අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා විද්‍යාව කමා තාක්ෂණය විද්‍යාව කමා තාක්ෂණය හා කළමනාකරණය යන විෂය ක්ෂේත්‍ර ආධාර කර ගනිමින් විශේෂ ආධාර කර ගනිමින් තාක්ෂණික හැකියා
සැලසුම් කොට තාක්ෂණික හැකියා සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමයි. සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමයි. ඕක තමයි තාක්ෂණදී කළමනාකරණය කියන්නේ. එහෙම කියලා දාලා එයා යටින් ලියන්න තාක්ෂණදී කළමනාකරණ ක්‍රියාවලිය සඳහන් කරන්න. රයිට්. දැන් මෙන්න මේ සර්කල් එක තුල මේ ටික නෝට් කරගන්න. නිර්මාණකරණය, සැලසුම්කරණය, පාලනය, මෙහෙයවීම සහ සංවිධානය. හරි. පැහැදිලිව නෝට් කරගන්න බලන්න. ඉක්මනින්. ඉක්මනින් නෝට් කරගන්න. හරි ඉවරද පුතේ? හරි. හරි ඉවරයි. තුන්වෙනි කොටස හරි. හතරවෙනි කොටස. හතරවෙනි කොටස එනවා. තාක්ෂණවේදී කළමනාකරණයේදී සලකන කරුණු දෙකක්. පුතේ තාක්ෂණවේදී කළමනාකරණයේදී සලකන කරුණු තියෙනවා. හතරක් තියෙනවා. අර මතක ඇති. තාක්ෂණවේදී කළමනාකරණයේදී සලකන කරුණු දෙකක් අහන්නේ අපි කරුණු හතරක් කතා කරනවා මොකද්ද ඔය දෙකක් සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව මේක මතක ඇති සංවිධානය තුළ තාක්ෂණවේදයේ භූමිකාව සංවිධානය තුළ පොදේ තාක්ෂණවේදයේ භූමිකාව හරිද ඊට පස්සේ අපිට එනවා තාක්ෂණවේදයේ සම්බන්ධ අනාවැකි තාක්ෂණ වේදය සම්බන්ධ අනාවැකි හරිද ඊළඟට එනවා දරුවනේ මොකක්ද තාක්ෂණ වේදය සම්බන්ධ අනාවැකි ඊට පස්සේ එනවා තාක්ෂණ වේදයේ ගමන් මඟ තාක්ෂණ වේදයේ ගමන් මඟ හඳුනා ගැනීම අවසානයේ කියනවා මොකද්ද පුතේ ව්‍යාපෘතියේ පරිමාණය ඔයික මතක ඇති හරි අමතක කරන්න ලියා ගන්න හරි ලියමු පුතේ මෙහෙම තාක්ෂණදී කළමනාකරණයේදී සලකන්නට වෙන කරුණු දෙකක් ලියන්න පුතේ සලකන කරුණු හතරක් ලියමු පළවෙනි කෙනා සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව සංවිධානය තුළ තාක්ෂණවේදී භූමිකාව සංවිධානය තුළ තාක්ෂණයේදී භූමිකාව දෙවෙනි කෙනා ලියන්න තාක්ෂණවේදයේ සම්බන්ධ අනාවැකි තාක්ෂණවේදයේ සම්බන්ධ අනාවැකි තාක්ෂණවේදයේ සම්බන්ධ අනාවැකි තුන්වෙනි කෙනා ලියන්න තාක්ෂණවේදයේ ගමන්මග හඳුනා ගැනීම තාක්ෂණවේදයේ ගමන්මග හඳුනා ගැනීම අවසාන කෙනා ලියනවා ව්‍යාපෘතියේ පරිමාණය අවසාන කෙනා ලියනවා ව්‍යාපෘතියේ පරිමාණය හොඳයි මේ ටික මතකමු ඊට පස්සේ එනවා අපි ඊළඟ කොටසට පුතේ හොඳයි අපි වෙනකොට කතා කරන්නේ ඊළඟට කියනවා තාක්ෂණවේදී කළමනාකරණ හරි හතරවෙනි කොටස හරි පස්වෙනි කොටස දේශීය කර්මාන්තය විවිධ නිර්ණායක පදනම් කරගනිමින් වර්ගීකරණය කරනවලු එවැනි නිර්ණායක තුනක් අහනවා දේශීය කර්මාන්තය මතකයි පුතේ වාට දේශීය
කර්මාන්ත අනුදා බෙදුවා කොටස් කීයකටද? හතරකට බෙදුවා. දේශීය කර්මාන්ත කොටස් හතරකට බෙදෙනවා නේද? කොහොමද දේශීය කර්මාන්ත දරුවනේ අපි බෙදන්නේ කොටස් හතරකට? පළවෙනි කෙනා තමයි නිෂ්පාදන ස්වරූපය අනුව. නිෂ්පාදන ස්වරූපය අනුව නිෂ්පාදන ස්වරූපය අනුව අපි කර්මාන්ත වර්ගීකරණය කරනවා. ඊට පස්සේ කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව කර්මාන්ත ව්‍යුහයේ කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව ඊට පස්සේ අපි පොතේ බෙදෙනවා ස්ථානීය ස්වභාවය අනුව ස්ථානීය ස්වභාවය අනුව වර්ගීකරණය කරනවා. ඊට පස්සේ නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව පොතේ අපි වර්ගීකරණය කරනවා. නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව දේශීය කර්මාන්ත වර්ගීකරණය ඔන්න මූලික කොටස් හතර මොනවද? නිෂ්පාදන ස්වරූපය අනුව, කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව, ස්ථානීය ස්වභාවය අනුව සහ නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව කියලා කර්මාන්ත වර්ග කරා. ඊට පස්සේ නිෂ්පාදන ස්වරූපය අනුව කර්මාන්ත වර්ගීකරණය තුළ අපි දැක්කා දරුණේ කොටස් කීපයක්. නිෂ්පාදන ස්වරූපය අනුව කර්මාන්ත වර්ග කළා පතල් හා කැණීම්. පතල් හා කැණීම් ද්‍රව්‍ය සැකසීම් ඒ වගේම නිමි භාණ්ඩ නිමි භාණ්ඩ ඒ වගේම අලුත් වැඩියා නඩත්තු හා සේවා අලුත් වැඩියා නඩත්තු හා සේවා කියලා තව කර්මාන්තයක් විදිහට අපි වර්ගීකරණය කළා. ඊට පස්සේ කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව අපි කර්මාන්ත වර්ගීකරණය කරනවා සුළු හා මධ්‍ය පරිමාණ. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඒ වගේම මහා පරිමාණ කර්මාන්ත කියලා ඔන්න වර්ගීකරණය. ඊළඟට ස්ථානීය ස්වභාවය අනුව කර්මාන්ත වර්ගීකරණය කරනකොටේ ගෘහ කර්මාන්ත සහ කර්මාන්ත ශාලා කියලා. ගෘහ කර්මාන්ත ඒ වගේම කර්මාන්ත ශාලා. ඊට පස්සේ නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව කර්මාන්ත වර්ගීකරණය කරන පොතේ කොටස් තුනකට එකක් තමයි පූර්ණ මිනිස් ශ්‍රමය. පූර්ණ මිනිස් ශ්‍රමය භාවිතා කරන කර්මාන්ත තියෙනවා. ඒ වගේම අර්ධ ස්වයංක්‍රීය කර්මාන්ත තියෙනවා. ඒ වගේම පූර්ණ ස්වයංක්‍රීය කර්මාන්ත තියෙනවා. හරි, ඔන්න ඔය විදිහටයි අපි දේශීය කර්මාන්ත වර්ගීකරණය කරන්නේ. හරි, දැන් පුතාලා දේශීය කර්මාන්ත කියලා දාලා මේ චාට් එක කොහොමම දාගන්න, මේ සෙට් එකම දාගන්න. එතකොට හැම කර්මාන්තයම වර්ගීකරණය වෙලා හවරයි. නිෂ්පාදන ස්වරූපය අනුව, කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව, ස්ථානීය ස්වභාවය අනුව සහ නිෂ්පාදනය සිදු කරන ආකාරය අනුව. එතකොට නිෂ්පාදන ස්වරූපය අනුව වර්ග හතරයි: පතල් හා කැණීම්, ද්‍රව්‍ය සැකසීම්, නිමි භාණ්ඩ, අලුත් වැඩියා, නඩත්තු හා සේවා. කර්මාන්ත ව්‍යුහයේ පරිමාණය අනුව සුළු හා මධ්‍ය පරිමාණ, මහා පරිමාණ. හරි, අනිත් ටික හොයාගන්න පුළුවන් වෙයි. ඉක්මනින් දරුවනේ බලන්න, නෝට් කරගෙන හවර කරන්න බලන්න. ඉක්මන් කරන්න බලන්න. පුළුවන් ඉක්මනින් නෝට් කරගන්න. ලස්සන පාට කීපකින් නෝට් කරගෙන මේ මේ එක් එක් වර්ගයේ අර්ධය ලියන කොටස් ටික වෙනම පාඩකින් දාගන්න. එතකොට ප්‍රමෝද බවකුත් ඔගේ තියෙයි.
ඉක්මන් කරමු අපි. හරිද බලලා තව ලියනවාද? ඉක්මනින් සටහන් කරගන්න බලන්න. වෙලා ගන්න එපා ඉක්මන් කරන්න. ඉක්මනින් නෝට් කල ඉවර කරන්න බලන්න. අනේ හරි වෙලා ගන්න ඕනේ නැහැ. හොඳයි ඊට පස්සේ නවකත අපි කතා කරන්න එයාගේ ඊළඟට කියන 5 වෙනි කොටස ගෘහ කර්මාන්ත සහ කර්මාන්ත ශාලා ආශ්‍රද කර්මාන්ත දෙක බැගින් අහනවා. දැන් ගෘහ කර්මාන්ත වලට උදාහරණ මොනවද? ගෘහ කර්මාන්ත කියලා කියන්නේ අපි ඒක වර්ගීකරණය කරලා කතා කරමුත් දැන් මැටි ආශ්‍රද කර්මාන්ත තියෙනවා. ඒ වගේම වේවැල් ආශ්‍රද කර්මාන්ත තියෙනවා. පිත්තල භාණ්ඩ වගේ දේවල් නිෂ්පාදනය කරනවා. වෙස් මූණු කැටයම් වගේ දේවල් හදනවා. කොහුව ආශ්‍රද කර්මාන්ත තියෙනවා. රබර් ආශ්‍රද කර්මාන්ත තියෙනවා. මේවා සියල්ලක්ම අපිට ගෘහ කර්මාන්ත විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. අපි ලියමු මෙන්න මෙහෙම. ලියන පොතේ මුලින්ම ඔයා ගෘහ කර්මාන්ත කියලා දාන්න 6 වෙනි කොටස අදාළව ගෘහ කර්මාන්ත කියලා දාලා අපි ගෘහ කර්මාන්තට උදාහරණ කීපයක් ලියමු. ගෘහ කර්මාන්ත කියලා දාන්නකො දාලා ලියන්න මෙන්න මෙහෙම. ලියන්න යටියට මැටි ආශ්‍රද කර්මාන්ත කියලා ලියන්න. මැටි ආශ්‍රිත කර්මාන්ත. මැටි ආශ්‍රිත කර්මාන්ත. මැටි ආශ්‍රිත කර්මාන්ත. හරි. මැටි ආශ්‍රිත කර්මාන්ත කියලා දාලා වරහන් ඇතුල දාන්න කීපයක්. ගඩොල්. ගඩොල්. ඒ වගේම වලං. ගඩොල්. ඒ වගේම වලං. ඒ වගේම උළු. උළු. ඔය වගේ දේවල්. උළු ඒ වගේ දේවල්. ඊට පස්සේ පොදේ ලියනවා. හරි ඒ ඇති වරන් වහන්න. තව කර්මාන්තයක් ලියන පොදේ පිත්තල භාණ්ඩ නිෂ්පාදනය. පිත්තල භාණ්ඩ නිෂ්පාදනය. පිත්තල භාණ්ඩ නිෂ්පාදනය. හරි තව කර්මාන්තයක් ලියන්න. අපි දැන් දෙකයි ලියවෙන්නේ. තව එකක් ලියන පොදේ නූල් හා රෙදි ආශ්‍රිත කර්මාන්ත. 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 හරි ලියන්න එතන උදාහරණ විදිහට කීපයක් ලියන වරහන් මැදල බතික්. බතික්. බීරළු වැනි කියලා දාන්න. බතික්. බීරළු වැනි ඒ වගේ කර්මාන්ත තමයි උදාහරණ වෙන්නේ. තව ගෘහ කර්මාන්තය කරලා ලියන උදාහරණයක් අපතේ ලියන්න. වෙස් මුහුණු. වෙස් මුහුණු කමා කැටයම් ආදී කර්මාන්ත. 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 විස්මුම්කමා කැටයම් ආදී කර්මාන්ත. ඊළඟට තරගලියන පන් බහණ්ඩ ආශිත කර්මාන්ත. පන් බහණ්ඩ ආශිත කර්මාන්ත.
පන් බහණ්ඩ ආශ්‍රිත කර්මාන්ත. පන් බහණ්ඩ ආශ්‍රිත කර්මාන්ත. වරහන් ඇතුළේ දාන්න උදාහරණ කීපයක් ලියන්න මතේ පන් බහණ්ඩ වලට ලියන්න උදාහරණ කීපයක්. පැදුරු පැදුරු ඒ වගේම පෙට්ටි පැදුරු පෙට්ටි මලු වැනි කියලා දාන්න. පැදුරු පෙට්ටි මලු වැනි. තව ගෘහ කර්මාන්තය ලියන්න මතේ කොහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත. ඔහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත. ඔහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත. ඔහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත. වරහන් අතර දාන පුතේ ඔහු ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත වල උදාහරණ කිහිපයක් ලියන්න. බුරුසු බුරුසු ඒ වගේම පුතේ පාපිසි බුරුසු පාපිසි ඒ වගේම කොසු ආදී බුරුසු පාපිසි කොසු ආදී කොසු ආදී. ඊළඟට තව එකක් ලියන්න. රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත. රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත. රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත. උදාහරණ කීපයක් ලියන උදේ බැලුන් බැලුන් ඒ වගේම රබර් ෂීට් ආදිය. බැලුන් රබර් ෂීට් ආදිය. ඔය අපි කතා කළේ ගෘහ කර්මාන්ත ගැනයි. ඊට පස්සේ යටින් ලියන මේ රූලක් කරලා කර්මාන්ත ශාලා කියලා. ගෘහ කර්මාන්ත හරි කර්මාන්ත ශාලා. ලියන කර්මාන්ත ශාලා වලට උදාහරණ කිහිපයක් ලියන මේ ඇඟලුම් නිෂ්පාදනය. ඇඟලුම් නිෂ්පාදනය. ඇඟලුම් නිෂ්පාදනය. ඒ වගේම ලියන මේ රබර් භාණ්ඩ නිෂ්පාදනය. රබර් භාණ්ඩ නිෂ්පාදනය. රබර් භාණ්ඩ නිෂ්පාදනය. ඒ වගේම පුතේ ලෝහ භාණ්ඩ නිෂ්පාදනය. ලෝහ භාණ්ඩ නිෂ්පාදනය. ලෝහ භාණ්ඩ නිෂ්පාදනය. ඒ වගේම වීදුරු භාණ්ඩ නිෂ්පාදනය. වීදුරු භාණ්ඩ නිෂ්පාදනය. ඊළඟට කෘෂි ආහාර නිෂ්පාදනය. කෘෂි ආහාර නිෂ්පාදනය. කෘෂි ආහාර නිෂ්පාදනය. ඊළඟට ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය. ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනය. ඒ වගේම උළු නිෂ්පාදනය. උළු නිෂ්පාදනය. උළු නිෂ්පාදනය. හරි. රයිට්. ඔතනින් පුතේ හරි අපි දැන් සාකච්ඡා කරලා ඉවරයි පළවෙනි ප්‍රශ්නෙම. පළවෙනි ප්‍රශ්නේ දැන් ඉවරයි. දැන් එනවා පුතේ දෙයනේ කියලා දෙවෙනි ප්‍රශ්නෙට. හරි. එමු දෙවෙනි ප්‍රශ්නෙට. හරි. දෙවෙනි ප්‍රශ්න පළවෙනියම කියනවා පුතේ මෙන්න මෙහෙම දෙයක්. කර්මාන්ත ශාලා තුලදී සේවකයන් පිළිපදින්නට ඕන ආරක්ෂක මෙවලම් හතරක් ඇඳ නම් කරන්න කියලා කියනවා. ඇඳ නම් කරන්න කියලා කියනවා. දැන් ඒ කියන්නේ දරුවනේ අපි දැන් ওই කර්මාන්ත ශාලාවක් තුල සේවකයෝ පළඳින්නට වෙන දේවල් ගත්තාම අපි දකිනවා මෙන්න මෙහෙම ඔව් අපි මහන්නේ පළඳින්නට ආරක්ෂක මෙවලම් හතරක් ඇඳ නම් කරන්න. රයිට්. එකක් තමයි අඳින්න ඕන නේද? හරි. ආරක්ෂක අත් ආවරණ පළඳින්නට වෙනවා. ඔය තියෙන ආරක්ෂක අත් ආවරණ. ඊට පස්සේ දරුවනේ අපිට තව පාවිච්චි කරන්න වෙනවා. හරි. මෙහෙම කෙනෙක් මොකක් වගේද මේ පේන්නේ? මේ ආරක්ෂක හෙල්මට් එකක් තියෙන්නේ. වගේ එහෙම නෙමෙයි වගේ දෙපේන පේනවා නේද? හරි. මේ තියෙන ආරක්ෂිත හෙල්මට් එකක්. බෙල්ට් එකකට වඳිනවා නැත්නම් ඒක වෙන මොකක්ද එකක් වගේ පේනවා නේද? හරි. ආරක්ෂිත හෙල්මට් එකක්. ඊට පස්සේ මෙතන තියෙනවා
ආරක්ෂක සපත්තු. පැහැදිලිද? හරි. ඊට පස්සේ තව තියෙනවා තව 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 තියෙනවා ආරක්ෂක ඇස් ආවරණ. ආරක්ෂක ඇස් ආවරණ. දැන් අයිඩියා එකක් තියෙනවනේ නේද? ඔය ඔය ගත්තම හතරක් හරිනේ. රයිට්. හරි. මේ දින ආරක්ෂක ආවරණ ආරක්ෂක ආවරණ වල ලස්සන වෙටි ගැමලන්න මට වඩා ලස්සන නැද්ද හි? මේ තියෙන්නේ ආරක්ෂක හිස් ආවරණ, ඒ කියන්නේ හෙල්මට්. මේ තියෙන්නේ ආරක්ෂක සපත්තු. මේ තියෙන්නේ ආරක්ෂක ඇස් ආවරණ. හරි, ඔය වගේ දේවල්. හරි, ඔය වගේ ටිකක් අඳ ගන්නකො. එතන ID එකක් ඒ වලට. හරි, ඔක අඳ ගමු. ඊට පස්සේ කියනවා ගින්නක් ඇතිවීමට සම්පූර්ණ වෙන්නට වෙන සාධක තුනක් නම් කරන්න කියලා කියනවා. හරි, ගින්නක් ඇතිවීම සඳහා දරුවනේ සම්පූර්ණ වෙන්න වෙන සාධක. අද මේක වැඩ ඉවර නැද්ද? අය ඉවර කර ගන්න කොටක් ගාලා. ඉපනේ චුපසරන් ටික අද ගන්නකො. පංකල නෝට් කරගන්න. හරි, ඊට පස්සේ පොතේ වලට කියනවා දෙවෙනි කොටස ගින්නක් ඇති වෙන්න බලපාන සාධක තුනක්. දැන් ගින්නක් ඇති වෙන්න බලපාන සාධක මොනවද? ගින්නක් ඇති වෙන සඳහා බලපාන සාධක ගත්තාම එකක් තමයි දාහ්‍ය ද්‍රව්‍යයක් ඕනේ. දාහ්‍ය ද්‍රව්‍යයක් කියන්නේ ගිනි ගන්න කෙනෙක් ඉන්නට ඕනේ. ඒ වගේම දහන පෝෂක වායුවක් තියෙන්නට ඕන, ජ්වලන උෂ්ණත්වයක් තියෙන්නට ඕන. හරි, ලියන්න පොතේ ගින්නක් ඇති වීමට බලපාන සාධක. ඊට පස්සේ බලන්න කියනවා දාහ්‍ය ද්‍රව්‍යය. දාහ්‍ය දාහ්‍ය ද්‍රව්‍යය. දහණය වෙන්නේ ද්‍රව්‍යයක් ඕනේ. දාහ්‍ය ද්‍රව්‍යය. දාහ්‍ය ද්‍රව්‍යය. ජ්වලන උෂ්ණත්වය. ජ්වලන උෂ්ණත්වය. ජ්වලන උෂ්ණත්වය. ඒ වගේම දහන පෝෂක වායුව. දහන පෝෂක වායුව. දහන පෝෂක වායුව. දහන පෝෂක වායුවනේ සාධක තුන ඕන පුතා ගින්නක් ඇතිවීම සඳහා. හරි, ඔය සාධක තුන නැත්තම් ගින්නක් ඇති වෙන්නේ නැහැ. හොඳයි, දැන් අපි ඔය ටික නම් දන්නවා. කියමුකෝ අපි. හරි, ඊට පස්සේ එනවා අපි ඊළඟ කොටසට. දෙවෙනි කොටස ඉවරයි, තුන්වෙනි කොටසටයි අපි දැන් එන්නේ. හරි, තුන්වෙනි කොටසට අපි අවධානය යොමු කරනවා. තුන්වෙනි කොටසදී පුතේ අපිට කියන්නේ ප්‍රධාන ගිනි වර්ග හතරක් සංකේත සහ ද්‍රව්‍යන දෙකම සඳහන් කර එක් එක් ගිනි වර්ග නිවීමට භාවිත කරන උපකරණයේ වර්ණය හා අන්තර්ගතය සඳහන් කරන්න කියලා කියනවා. දැන් ගිනි වර්ග ගත්තට පස්සේ පුතා ගිනි වර්ග අපිට හම්බ වෙනවා කීපයක්. A වර්ගයේ ගිනි හම්බ වෙනවා, B වර්ගයේ ගිනි හම්බ වෙනවා, C වර්ගයේ ගිනි හම්බ වෙනවා, D වර්ගයේ ගිනි හම්බ වෙනවා, E වර්ගයේ ගිනි හම්බ වෙනවා. ඒ වගේම K වර්ගයේ ගිනිත් අපිට හම්බ වෙනවා. දැන් A B C D E K කියලා අපිට ගිනි වර්ග හම්බ වෙනවා 6ක්. A වර්ගයේ ගිනි කියලා කියනකොට අපි දන්නවා
මේවට අපි කියනවා සාමාන්‍ය ගිනි. සාමාන්‍ය ගිනි. B වර්ගයේ ගිනි වලට අපි කියනවා පොතේ මොන ගිනි කියලාද? තෙල් නිසා ඇතිවන ගිනි. ඒ කියන්නේ තෙල් ගිනි කියලා කියනවා. තෙල් ගිනි. C වර්ගයේ ගිනි වලට පොතේ අපි කියනවා වායු ගිනි. D වර්ගයේ ගිනි වලට අපි පොතේ කියනවා ලෝහ නිසා ඇතිවන ගිනි. ලෝහ ගිනි. ඊට පස්සේ E වර්ගයේ ගිනි කියලා කියන පොතේ අපි කියනවා විදුලි නිසා ඇතිවන ගිනි. විදුලි ගිනි කියලා කියනවා. K වර්ගයේ ගිනි කියලා කියන පොතේ මුළු තැන් ගෙයි ඇතිවන ගිනි. හරි, සාමාන්‍ය ගිනි කියන මොනවද පුතේ? කඩදාසි, රෙදි, දර වගේ දේවල් දහනය වීමෙන් ඇතිවන ගිනි. තෙල් ගිනි කියන්නේ ගිනි ගන්නා සුළු දේවල්. ඒ කියන්නේ තෙල් වර්ග, ඒ කියන්නේ ඩීසල්, පෙට්‍රල්, ගෑස්, ඉටි, තීන්ත වගේ දේවල් නිසා වෙන ගිනි. වායු ගිනි කියලා කියන්නේ පුතේ ගිනි ගන්නා සුළු වායුවන්. හරි, ඇසිටිලීන්, ඒ වගේම ඒ වගේ අර වායු නිසා ඇතිවන ගිනි. විදුලි ගිනි කියන්නේ විදුලි උපකරණ නිසා වන ගිනි. මුළු තැන්ගේ ඇතිවන ගිනි කියන්නේ තෙල් හෝ මේදේ නිසා ඇතිවන ගිනි. ඉස්සලම මේ ගිනි වර්ගීකරණය කරමු. ලියන්නක මෙහෙම ඒ වර්ගය කියලා දාලා ලියන්න. සාමාන්‍ය ගිනි. ඒ වර්ගය කියලා දාලා ලියන්න සාමාන්‍ය ගිනි. ඒ වර්ගයේ සාමාන්‍ය ගිනි. උදාහරණ ලියන්න පොතේ සාමාන්‍ය ගිනි කියන්නේ මොනවද කියලා ලියන්න. ලියන්න කඩදාසි. උදාහරණ ලියන්න ඒ වර්ගය කියන තැනට අදාළව කඩදාසි, රෙදි, රෙදි, දැව ආදිය දැවීමෙන් වන ගිනි. ආදිය දැවීමෙන් වන ගිනි. ආදිය දැවීමෙන් වන ගිනි. ඊට පස්සේ කැපිටල් B වර්ගය. කැපිටල් B වර්ගය. ලියන්න පුතා තෙල් ගිනි කියලා. කැපිටල් B වර්ගය තෙල් ගිනි. උදාහරණ ලියමු කීපයක් පුතේ තෙල් ගිනි වලට. තෙල් ගිනි. උදාහරණ ලියමු කීපයක්. යන්න. පෙට්‍රල්, ඩීසල්, පෙට්‍රල්, ඩීසල්, ඉටි, ඉටි, තීන්ත, තීන්ත, ග්‍රීස් ආදිය දැවීමෙන් වන ගිනි. ආදිය දැවීමෙන් වන ගිනි. ආදිය දැවීමෙන් වන ගිනි. ඊට පස්සේ පොතේ C වර්ගය. C වර්ගය. ලියන්න වායු ගිනි. වායු ගිනි. වායු ගිනි. ලියන්න වායු ගිනි වලට උදාහරණ කිහිපයක් ලියන්න. මීතේන්. මීතේන්. ඇමෝනියා. ඇමෝනියා. ක්ලෝරීන්. ක්ලෝරීන්. වැනි වායුන්. වැනි වායුන්. දැවීමෙන් ඇතිවන ගිනි. වැනි වායුන් දැවීමෙන් ඇතිවන ගිනි. ඔන්න වායු ගිනි. හරි, ඊට පස්සේ ලියනවා පොතේ කැපිටල් D වර්ගය. කැපිටල් D වර්ගය. ලියනවා ලෝහ ගිනි. ලෝහ ගිනි. ලෝහ ගිනි. උදාහරණ ලියන්න කීපයක් ලියන ලෝහ ගිනි වලට උදාහරණ කීපයක් ලියන්න. ලියන්න තඹ. තඹ. ඒ වගේම සින්ක්. සින්ක්. ඒ වගේම ඇලුමිනියම්. ඇලුමිනියම්. ආදිය දැවීමෙන් වන ගිනි. ආදිය දැවීමෙන් වන ගිනි. හරි, ලෝහ ගිනි. හරි, ඊළඟ ඊ වර්ගය ලියන්න විදුලි ගිනි. ඊ වර්ගය විදුලි ගිනි. විදුලි ගිනි ලියන්න විදුලි රැහන්. විදුලි රැහන්. ට්‍රාන්ස්ෆෝමර්. විදුලි රැහන්. ට්‍රාන්ස්ෆෝමර්. ආදිය. ආදිය මගින් ඇතිවන ගිනි. මගින් ඇතිවන ගිනි. ඊට කැපිටල් K වර්ගය කියලා දාලා ලියන්න. K වර්ගය මුළු තැන් ගෙයි ඇතිවන ගිනි. මුළු තැන් ගෙයි ඇතිවන ගිනි. වරහන් ඇතුළේ දාන්න තෙල් හෝ මේදය නිසා. තෙල් හෝ මේදය නිසා. තෙල් හෝ මේදය නිසා. ඔන්න ගිනි වර්ගය. හරි,
ඊට පස්සේ ගිනි නිවන්න භාවිතා කරන ගිනි නිවන වර්ග තියෙනවා. ගිනි නිවන වර්ග අපිට හම්බ වෙනවා හතරක්. ජල ගිනි නිවනය තියෙනවා. මෙයාට පාට මොකද්ද? රතු පාටයි. ඊට පස්සේ පෙන ගිනි නිවනය තියෙනවා. මේකේ පාට මොකද්ද? කහ, එහෙම නැත්නම් ක්‍රීම් පාට. කහ නැත්නම් ක්‍රීම් පාට. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවනය තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවනය පාට මොකද්ද? කළු පාට. ඒ වගේම වියලි කුඩු ගිනි නිවනය තියෙනවා. පාට මොකද්ද? නිල්. එතකොට මෙන්න ගිනි නිවන වල අන්තර්ගතය මේ තැන් වලින් කියවෙනවා, පාට ටිකක් කියවෙනවා. ලියන්න පුතා ගිනි නිවන කියලා දාලා ඔය සෙට් එක කොහමද දාගන්න? ගිනි නිවන කියලා දාලා හතර දෙනා දාගෙන පාට ටිකක් එකම දාගන්න. ජල ගිනි නිවන, පෙන ගිනි නිවන, කාබන් ඩයොක්සයිඩ් ගිනි නිවන සහ වියලි කුඩු ගිනි නිවන කියලා. හරි ඔය හතර දෙනා කොහමද දාගන්න බලන්න. හරි. ඊට පස්සේ පුතේ ඔයාලට කියනවා තුන්වෙනි කොටස හරි හතර පහත සඳහන් අවස්ථාවලදී සිදුවෙන්න පුළුවන් අනතුරක් සඳහන් කර එම අනතුරු වළක්වා ගැනීමට ගන්න පුළුවන් පූර්වෝපායක් බැගින් අපෙන් අහනවා. හරි, ඒ තමයි දරුවනේ පලංචියක් මත වැඩ කරනවා. දැන් පුතේ පලංචියක් මත වැඩ කරනකොට ඇති වෙන්න පුළුවන් අනතුරු මොනවද? හරි, පලංචියක් මත වැඩ කරනකොට, දැන් විශේෂයෙන්ම පලංචියක් මත වැඩ කරනකොට ලිස්සර වැඩෙන්න පුළුවන්. හරි, පලංචිය කඩාගෙන වැඩෙන්න පුළුවන්. එහෙ නැත්නම් දරුවනේ විශේෂයෙන්ම දරුවනේ දැන් ඔය අපි දැන් පලංචියක් ගත්තට පස්සේ දරුවනේ විශේෂයෙන්ම දැන් ඔය අපි අපිට මෙහෙම කියන්න පුළුවන්. ඒ කියන්නේ පලංචි වල ආරක්ෂක පීලි තියෙනවනේ, ඒවා දාන්න දු වැඩ කරනවා. එතකොට අනතුරු වෙන්න පුළුවන්. අපෙන් අහන්නේ අනතුරු වළක්වා ගන්න පුළුවන් ක්‍රියාත්මක පූර්වෝපායන්. පලංචියක් මත වැඩ කරද්දී අපි අනිවාර්යයෙන්ම ආරක්ෂක පීලි දාන්නට ඕනේ. ඒ වගේම පලංචි වල දාන තිරස් ලෑලි තියෙනවනේ, එකතු ලෑල්ලක් හෝ පළුදු වී නොතිබෙන ප්‍රමාණවත් දිගකින් යුක්ත ලෑලි පාවිච්චි කරන්න වෙනවා. නැත්නම් වැඩ කරද්දී කඩාගෙන යටට වැටෙන්න පුළුවන්. ඒ වගේම ආරක්ෂිතව පීලිමතර ගොඩ වෙන්න ක්‍රමයක් තියෙන්නට ඕන අත්වැටක් සහිතව. ඒ වගේම පලංචි ලෑලි එහෙම නැත්නම් පලක ශක්තිමත් නොවුනොත් වැඩේ අවුල් යන්න පුළුවන්. ඒ නිසා ශක්තිමත් ඒවා දාන්නට ඕනේ. හරි, ඔය වගේ අපි කරුණු කීපයක් කියමුකෝ. ලියන්නක මෙහෙම අනතුරු වළක්වා ගැනීමට ගන්න පුළුවන් අපෙන් අහනවා එක් එක් අවස්ථාවල සිදු වෙන්න පුළුවන් අනතුරක් සඳහන් කර එම අනතුරු වළක්වා ගන්න පුළුවන් ආරක්ෂක පූර්වෝපාය. අපි දෙකක් වගේ ලියමු. පළවෙනි කෙනා ලියන්න පලංචියක් මත වැඩ කිරීමේදී කියලා දාන්නකො. පළවෙනි කෙනා පලංචියක් මත වැඩ කිරීමේදී. හරි, පලංචියක් මත වැඩ කිරීමේදී කියලා දාන්නකො. පලංචියක් මත වැඩ කිරීමේදී ලියන්න පුතේ. එතනින් අපිට මුලින් පහහනේ ඇති වෙන්න පුළුවන් මේ අනතුරක් අහනවනේ. හරි, පලංචියක් මත වැඩ කිරීමේදී කියලා දාලා ලියන්න පුතේ. එතන එතනදී ඇති වෙන්න පුළුවන් අනතුර. ලියන්න මෙහෙම ලියන්න අනතුර කියලා දාලා පුංචි කැලක් ගහලා ලියන්න. පලංචියක් මත වැඩ කරන දෙවි වෙන බුල අනතුර. එකක් ලියන්න පලංචි වල ආරක්ෂක පීලි නොදැමීම. පලංචි වල ආරක්ෂිත පීලි නොදැමීම. පලංචි වල ආරක්ෂිත පීලි නොදැමීම. ආරක්ෂිත පීලි නොදැමීම ඔන්න එකේ කවුලක් එක අනතුරක්. තවත් අනතුරක් ලියන්න පුතේ. පලංචිවලට දමන තිරස් ලෑලි හෝ පලංචිවලට දමන තිරස් ලෑලි හෝ පලංචිවලට දමන තිරස් ලෑලි හෝ ලෝහ පලක පළුදු වී තිබීම හා පළුදු වී තිබීම හා ප්‍රමාණවත් දිගකින් යුක්ත නොවීම. ප්‍රමාණවත් දිගකින් යුක්ත නොවීම ඔන්නව තමයි අනතුරු. අපෙන් අහනවා ඊට පස්සේ අනතුරයි වළක්වා ගැනීමට මොකද්ද ගන්න ඕනේ කියලා. ඊට පස්සේ ලියන්න යටි ලියන්න පූර්වෝපාය කියලා ලියන්න. ඒ කියන්නේ ආරක්ෂිත පූර්වෝපාය. පූර්වෝපාය. පූර්වෝපාය කියලා දාලා ලියන්න එයා අනතුරු නොවෙන පරිදි සකස් කර ගන්න කොහොමද කියලා. ලියන්න දරුවනේ මෙහෙම පළවෙනි එක ලියන්න පලංචිවල ආරක්ෂිත පීලි දැමීම. පලංචිවල ආරක්ෂිත පීලි දැමීම.
පලංචිවල ආරක්ෂිත පීලි දැමීම. පලංචිවල ආරක්ෂිත පීලි දැමීම. පලංචිවල ආරක්ෂිත පීලි දැමීම. තව එකක් ලියන්න. තව එකක් ලියන්න. පලංචි ලෑලි හා. පලංචි ලෑලි හා. පලක. පලංචි ලෑලි හා පලක. ශක්තිමත් නො ශක්තිමත් ව යෙදීම. ශක්තිමත්ව යෙදීම. හා ප්‍රමාණවත් දිගකින් යුක්තව යෙදීම. හා ප්‍රමාණවත් දිගකින් යුක්තව යෙදීම. ප්‍රමාණවත් දිගකින් යුක්තව යෙදීම. හරි. ඊට පස්සේ දෙවෙනි කොටස කියන විදුලි උපකරණ භාවිතයේදී වෙන්න පුළුවන් අනතුරු. ලියන්න පුතේ දෙවෙනි එක කියලා දාලා විදුලි උපකරණ කියලා දාන්න. අංක දෙක කියලා දාලා ලියන්න විදුලි උපකරණ කියලා දාන්න. විදුලි උපකරණ කියලා දාලා ලියන්න පුතේ අනතුරු කියලා දාන්න. අනතුරු කියලා දාන්න. විදුලි උපකරණ භාවිතා කරද්දී වෙන්න පුළුවන් අනතුරු මොනවද? එකක් තමයි පුතා විදුලි කාන්දු වෙන්න පුළුවන්. විදුලිය කාන්දු වෙන්න පුළුවන්. ඒ වගේම විදුලි රැහන් හෝ විදුලි උපකරණ ගිනි ගන්න පුළුවන්. ඒ අනතුරු. ඒ වගේම අධි වෝල්ටීයතාවයකින් විදුලිය ගලාගෙන යන්න පුළුවන්. ඒවදරුනේ අනතුරු. ඒ වගේම විවිධ සන්නායක ද්‍රව්‍ය ඔස්සේ විදුලිය කාන්දු වීම සිද්ධ වෙන්න පුළුවන්. හරි. ඕව තමයි දරුවනේ අපිට ඇති වෙන්න පුළුවන් අනතුරු. එහෙම නැත්නම් අධිධාරිතාවයකින් එකම පේනුවකින් විදුලිය සපයද්දී ගිනි ගැනීම ඇති වෙන්නත් පුළුවන්. හරි. ලියන්න පොතේ මෙහෙම ඒ අතරේන අනතුරු කියලා දාලා ලියන්න. අනතුරු. මෙන්න මේවා වෙන්න පුළුවන්. එකක් ලියන්න. විදුලිය කාන්දු වීම. විදුලිය කාන්දු වීම. විදුලිය කාන්දු වීම. තව එකක් ලියනවා. විදුලි රැහන් හෝ. විදුලි රැහන් හෝ. උපකරණ ගිනි ගැනීම. විදුලි රැහන් හෝ උපකරණ ගිනි ගැනීම. විදුලි රැහන් හෝ උපකරණ ගිනි ගැනීම. තව එකක් ලියන්න. අධි වෝල්ටීයතාවයකින්. අධි වෝල්ටීයතාවයකින්. විදුලිය ගලා යාම. අධි වෝල්ටීයතාවයකින් විදුලිය ගලා යාම. අධි වෝල්ටීයතාවයකින් විදුලිය ගලා යාම. ඔව තමයි ඇති වෙන්න පුළුවන් ගැටලු. ඒ සඳහා කරන්නට වන පූර්වෝපායන් ටික ලියමු. ඉතින් යටි ලියන පූර්වෝපාය. ඒ සඳහා කළ යුතු පූර්වෝපාය. ලියන්න පුතේ මෙහෙම. ලියන්න. සිංගිති පරිපද සරි ශේෂ දහරා පරිපද බිඳනයක් යෙදීම. ඒ කියන්නේ ඔයාලගේ ගෙදර තියෙන ට්‍රිප් ස්විච් එක දෙන්නේ අන්න ඒක. ඒ වගේ එකක්. ට්‍රිප් ස්විච් එක තමයි කියන්නේ. ශේෂ දහරා පරිපත බිඳිනයක් යෙදීම. ශේෂ දහරා පරිපත බිඳිනයක් යෙදීම. ශේෂ දහරා පරිපත බිඳිනයක් යෙදීම. තව එකක් ලියන්න. භූගත සන්නායකයක් භාවිතය. භූගත සන්නායකයක් භාවිතය. ඒ කියන්නේ කේබල් එකක් බෙදා ගන්නවා. භූගත සන්නායකයක් භාවිතය. තව එකක් ලියනවා. දහරා ගැලීමට තරම්. දහරා ගැලීමට තරම්. ප්‍රමාණවත්. දහරා ගැලීමට තරම් ප්‍රමාණවත්. රැහන් භාවිතය. දහරා ගැලීමට තරම් ප්‍රමාණවත් රැහන් භාවිතය. එහෙම නැත්නම් අර ලොකු ලෝඩ් එකක් ගලන්න පොඩි කම්බියක් දාලා තිබුණොත් ගිනි ගන්නවනේ. එහෙනම් කරන්න ඕනේ කරන්ට් එක ගලන්න ප්‍රමාණවත් කම්බි පාවිච්චි කරන්න ඕනේ. ඒකයි. හරි. දෙක හරි තුන. යන්ත්‍ර හා ආයුධ භාවිතයේදී. හරි. යන්ත්‍ර හා ආයුධ භාවිතයේදී වෙන්න පුළුවන් අනතුරු. කියන්න පුතේ මෙහෙම. තුන්වෙනි එක ලියන්න යන්ත්‍ර හා ආයුධ භාවිතය. යන්ත්‍ර හා ආයුධ භාවිතය. ඒ ඇත්ත ලියන්න අනතුරු කියලා දාලා ලියන්න. අනතුරු. ලියන්න. ලියන්න. උපකරණේ රත් වී. උපකරණේ රත් වී. උපකරණේ රත් වී. රත් වී. උපකරණේ රත් වී. උපකරණ රත් වී. රත් වී. කැඩී යාම. උපකරණ රත් වී. කැඩී යාම. උපකරණ රත් වී. කැඩී යාම. තව එකක් ලියනවා. තව එකක් ලියනවා. යන්ත්‍ර වලින් වෙන්න පුළුවන් තවම තොරක් ලියනවා දරුවනේ. අධික ලෙස රත් වීම. අධික ලෙස රත් වීම. අධික ලෙස රත් වීම. ඔය වගේ දේවල් වෙන්න පුළුවන් අනතුරු.
ඊට පස්සේ ලියනවා පූර්වෝපා නැත්නම් පූර්වෝපායන් කියලා දාන්න. පූර්වෝපායන් 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 ලියන ආරක්ෂිත පූර්වෝපායන් ටික ලියනවා ලියනවා කාර්යයට ගැළපෙන ආයුධ භාවිතය කාර්යයට ගැළපෙන ආයුධ භාවිතය වැඩේට ගැළපෙනවා පාවිච්චි කරන්න ඕන කාර්යයට ගැළපෙන ආයුධ භාවිතය කාර්යයට ගැළපෙන ආයුධ භාවිතය කාර්යයට ගැළපෙන ආයුධ භාවිතය තව එකක් ලියනවා යන්ත්‍රවලින් උපරිම සීමාව ඉක්මවා යන්ත්‍රවලින් උපරිම සීමාව ඉක්මවා උපරිම සීමාව ඉක්මවා ක්‍රියා නොකිරීම උපරිම සීමාව ඉක්මවා ක්‍රියා නොකිරීම ඇති හතරවෙනි කොටස ලේනවා ඒකේ එකෙන හතරවෙනි ප්‍රශ්න කියනවා විදුලි ආලෝකණය සහිත ස්ථානයක වැඩ සරි අධික ආලෝකණය සහිත ස්ථානයක වැඩ කරද්දී වෙන්න පුළුවන් අනුතුරු තමයි එකක් තමයි අක්ෂි දෝෂ ඇති වෙන්න පුළුවන් ඇස් වලින් කඳුළු ගලනවා වෙන්න පුළුවන් ඇස් පෙනීම අඩු වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඇස් පිලිස්සෙන්න පුළුවන් එහෙම නැත්නම් තම වෙන්න පුළුවන් අධික ආලෝකයක් තියෙනකොට සමහර විට මේ චර්මය කියන හැම පිලිස්සෙන්න පුළුවන් ඔය වගේ දේවල් ලියන්නක මෙහෙම අධික ආලෝකණීය සහිත ස්ථානයක වැඩ කිරීමේදී කියලා දාලා ලියන්න ගැටලු කියලා දාලා ලියන්න. ඒ නිසා ඇති වෙන්න පුළුවන් ගැටලු ටික. මෙන්න මේවා තමයි ගැටලු. ලියන්න. ඇස්පෙනීම දුර්වල වී යාම. තවද කියනවා. තවගලිනවා සමපිලිස්සීම හරි ඊට පස්සේ ලියනවා ආරක්ෂක පූර්වෝපායන් එහෙම නැත්නම් පූර්වෝපායන් කියලා ලියන්න පූර්වෝපායන් හරි පූර්වෝපායන් ලියන්න පුතේ ඔය අධික ආලෝකයේ සහිත ස්ථානයක වැඩ කරන ආරක්ෂක පූර්වෝපායන් ලියන පොතේ S ආවරණ පැලඳීම S ආවරණ පැලඳීම S ආවරණ පැලඳීම ඒ වගේම මුහුණු ආවරණ යෙදීම ඒ වගේම ඇඟ ආවරණ පැලඳීම ඇඟ ආවරණ පැළඳීම හරි ඒක පස්වෙනි කොටස වැඩබිමක ආරක්ෂාව සඳහා ලබා දෙන ප්‍රමිති දෙකක් අහන්නවා අපෙන් වැඩබිමක ආරක්ෂාව සඳහා ලබා දෙන ප්‍රමිති දෙකක් හරි එතකොට ආරක්ෂාව සඳහා ලබා දෙන ප්‍රමිතියක් එකක් තමයි පොතේ ISO ISO ප්‍රමිතිය දෙනවා ඊට පස්සේ ILO ප්‍රමිතිය දෙනවා ලියන්න එකක් ලියන්න දරුවනේ ISO 18000 ISO 18000 ISO කියලා කියන්නේ මොකක්ද දරුවනේ? ISO කියලා කියන්නේ ජාත්‍යන්තර ප්‍රමිති සංවිධානය මගින් ලබා දෙන ප්‍රමිතියක්. හරි? ජාත්‍යන්තර ප්‍රමිති ආයතන මගින් ලබා දෙන ප්‍රමිතියක්. ISO 18000. ඒ වගේම ILO ILO ILO. හරි. එතකොටින් පුතේ 1 2 ප්‍රශ්න දෙකම ඉවරයි. දැන් ඔන්න ගැටලු දෙකක් අහවරයි. දැන් අපි යනවා කතා කරන්න පුතා සිවිල් ප්‍රශ්නයකට. එන්න 3 වෙනි ප්‍රශ්නෙට.
තුන්වෙනි ප්‍රශ්නට එනවා පොතේ අපි දැන් ඒකේ පළවෙනි කොටසට එනවා ඉදි කිරීම මත ක්‍රියාත්මක වන බහාර ප්‍රධාන වශයෙන් වර්ග තුනකට බෙදා වෙන් කළ හැක ඒ මොනවාද ඇත්තටම පුතේ බහාර වර්ග තුනක් නැමේ හතරක්ම තියෙනවානේ දැන් ඔයාලා දන්නවා එකක් තමයි පුතේ මොකක්ද මල බර අපි ඒකට කියනවා අජීවී බහාර කියලා කියනවා ඊළඟ කෙනා සල බර ඒ කියන්නේ සජීවී බහාර කියලා කියනවා ඊළඟට පාරිසරික බහාර ඊළඟට වෙනක් බහාර දැන් මේවා මොනවද කියලා අපි කතා කරමු හරි කියන්න පුතා මුලින්ම මල බර ඒ කියන්නේ අජීවී බහාර මල බර ඒ කියන්නේ අජීවී බහාර අජීවී බහාර මල බර අජීවී බහාර ලියන්න පුතේ මොනවද අජීවී බහාර කියන්නේ කියලා ලියන්න ලියන්න සදාතනිකව පවතින බහරයන් වේ ලියන්න සදාතනිකව පවතින බහරයන් වේ සදාතනිකව පවතින බහරයන් වේ උදාහරණ ලියන්න පුතේ උදාහරණ ලියන්න බිත්ති බිත්ති දොර ජනේල වහලය වහලය තලාද තලාද වැරැන්ඩ කණු ලින්ටල ලින්ටල පුවරු පුවරු කියන්නේ ස්ලැබ් පුවරු පුවරු ඔය වගේ දේවල් තමයි මල බර කියලා අපි හඳුනාගන්නේ දෙවෙනි කෙනා ලියන පුතා සල බර සල බර ඒ කියන්නේ සජීවී බර සල බර ඒ කියන්නේ සජීවී බර සල බර ඒ කියන්නේ සජීවී බර හරි ලියන්න සල බර නැත්නම් සජීවී බර සඳහා ලියන්න මෙහෙම පැහැදිලි කිරීමක් ලියන්න తాවකාලිකව ක්‍රියාත්මක බහරයන් වේ తాවකාලිකව ක්‍රියාත්මක බහරයන් වේ తాවකාලිකව ක්‍රියාත්මක බහරයන් වේ උදාහරණ විදිහට ලියන්න తాවකාලිකව ක්‍රියාත්මක වන බහරයන් කීපයක් මෙහෙම ලියන්න එකක් ලියන්න తాවකාලිකව ක්‍රියාත්මක වන බහරයන් වේ කියලා දාලා ලියන්න එකක් හරි එකක් ලියනවා නිවසියන් නිවසියන් ඊළඟට ලියන්න ගෘහ භාණ්ඩ නිවසියන් ඒ වගේම ගෘහ භාණ්ඩ ගෘහ භාණ්ඩ හරි ඊට පස්සේ තුන්වෙනි කෙනා ලියනවා පාරිසරික බහර කියලා පාරිසරික බහර පාරිසරික බහර ලියන පොතේ මෙහෙම පාරිසරික සාධකවල පාරිසරික සාධකවල වෙනස් වීම මගින් නැත්නම් වෙනස් වීම නිසා ඇතිවේ පාරිසරික සාධකවල වෙනස් වීම නිසා ඇතිවේ පාරිසරික සාධකවල වෙනස් වීම නිසා ඇතිවේ උදාහරණ කීපයක් ලියමු ලියන්න සුළඟ සුළඟ වර්ෂාව වර්ෂාව ගම් වතුර නාය යෑම් භූකම්පන භූකම්පන හිමපතනය ලංකාවේ අපිට නම් නැහැ නමුත් ලෝක අනිත් සමහර රටවල තියෙනවානේ මෙසල යන හිමපතනය ඔය වගේ දේවල් තව එකක් කියමු අවසාන කරලා දෙන වෙනත් බහර කියලා වෙනත් බහර වෙනත් බහර වෙනත් බහර ලියන පොතේ වෙනත් බහර වලට උදාහරණ කීපයක් මෙහෙම ලියන්න වෙනත් බහර ලියන්න මෙහෙම මෙහෙම ලියන්න උදාහරණ ලියමු කලින්ම ගිනි ගැනීම ගිනි ගැනීම පිපිරීම ගිනි ගැනීම පිපිරීම මල බැඳීම් තව කෙනෙක් කියන වාහනවල ශබ්දය වාහනවල ශබ්දය වාහනවල ශබ්දය හරි දෙවෙනි කොටස වහලයකින් බලාපොරොත්තු වෙන ප්‍රයෝජන පහක් මොකද වහලයකින් බලාපොරොත්තු වෙන ප්‍රයෝජන මොනවද එකක් තමයි ගොඩනැගිල්ලට ආරක්ෂාවක් දෙන්නට ඕන වහලයකින් ඒ වගේම ගොඩනැගිල්ලට ආකර්ෂණීය බවක් දෙන්නට ඕන ඒ වගේම ගොඩනැගිල්ලට දෘජ බවක් දෙන්නට ඕන සුදුසු අභ්‍යන්තර පරිසර තත්ත්වයක් හදලා දෙන්නට ඕන. ඒ වගේම මොනවද සොර සතුරන්ගන් වගේ අයගෙන් ගොඩනැගිල්ලට වෙන්න තියෙන හානිය වළක්වා ගන්නට ඕන.
ඒ වගේම දරුවනේ වහලේ මගින් තව ඊට වෙන කාර්යයක් තමයි මම හිතන කරුණ ටික කිව්වනේ ඒ වගේ කරුණ ටිකක් තමයි ලියමුක මෙහෙම ලියන්න වහලේ මගින් ඊට වෙන කාර්යයක් ලියනකොට ගොඩනැගිල්ලට ආරක්ෂාවක් ලබා දීම මෙතන ප්‍රයෝජන පහක් කියලා තියෙනවා අපි හතරක් ලියන්න කියලා හදාගමු පහක් කියන එක හදාගන්න හතරක් කියලා හතරක් කියලා හදාගන්න ලියන පළවෙනි කෙනා ගොඩනැගිල්ලට ආරක්ෂාවක් ලබා දීම ගොඩනැගිල්ලට ආරක්ෂාවක් ලබා දීම ගොඩනැගිල්ලට ආරක්ෂාවක් ලබා දීම ඒ වගේම තව එකක් ලියනවා ආකර්ෂණීය පෙනුමක් ලබා දීම ආකර්ෂණීය පෙනුමක් ලබා දීම ආකර්ෂණීය පෙනුමක් ලබා දීම ඒ වගේම ගොඩනැගිල්ලට දෘඩ බවක් ලබා දීම ගොඩනැගිල්ලට දෘඩ බවක් ලබා දීම ඒ වගේම සුදුසු අභ්‍යන්තර පරිසරයක් ඇති කර දීම සුදුසු අභ්‍යන්තර පරිසරයක් නැත්නම් සුදුසු අභ්‍යන්තර පරිසර තත්ත්වයක් ඇති කර දීම නැත්නම් පරිසරයක් ලබා දීම සුදුසු අභ්‍යන්තර පරිසරයක් ලබා දීම හරි ඉවරයිනේ රයිට් ඊට පස්සේ කියන පොතේ තුන්වෙනි කොටස හැටුම් සැලැස්ම අනුව වෙන් කර හඳුනා ගන්න පුළුවන් වහල වර්ග පහක් අඳින්නලු වහල වර්ග පහක් ඇඳ නම් කරන්න හරි අපි දන්නවා දරුවනේ හැටුම් සැලැස්ම අනුව වහල වර්ග ටික දැන් හැටුම් සැලැස්ම අනුව වහල වර්ග ගත්තට පස්සේ කීයක් තියෙනවද හැටුම් සැලැස්ම අනුව වහල වර්ග පහක් තියෙනවා එකක් තමයි පුතා යුගල වහල යුගල වහල හරි ඊට පස්සේ යුගල වහල ඊට පස්සේ පිය වූ යුගල වහල ඊට පස්සේ අට්ටවාල වහල ඒ වගේම හරතලාද වහල ඒ වගේම කාප වහල ඔය විදිහට දරුවනේ වහල අපිට වර්ගීකරණය කරන්නට පුළුවන් හරි ඕක තමයි හැටොම් සැලැස්මන වහල වර්ගීකරණය එතකොට අපි උතනදී යුගල වහලයක් ගැන සාකච්ඡා කරනකොට යුගල වහල ගැන කතා කරනකොට යුගල වහලයක අපි දකිනවා විශේෂයෙන්ම දැන් මෙයාලගේ පරායනය ගත්තාම මිලිමීටර 3500 3600 වගේ ප්‍රමාණයකින් තමයි මෙයාගේ පරායනය තියෙන්නේ යුගල වහලයක ස්ට්‍රක්චර් එක අපි දකින්නේ මෙහෙමයි මෙයාගේ පරායනය සෝරි මෙයාගේ මේ පරායනය 3500 මිලිමීටර 3600 මිලිමීටර අතර තමයි පවතින්නේ යුගල වහලයක් ගත්තට පස්සේ අපි දකින්නේ සරලව යුගල වහලයක් ওই විදිහට ඊට පස්සේ අපි මෙයාගේ පියවු යුගල වහලයක් දකිනකොට අපි දකිනවා මෙහෙම මෙතන දාලා තියෙනවා ආතතික තලාලයක් මෙයාගේ මෙන්න මේ පරායනය ගත්තාම මිලිමීටර දැන් 3500 3600 වඩා වැඩි මිලිමීටර 5500ක් විතර වෙනවා පරායනය මිලිමීටර 5500යි එතකොට මෙතෙන්ට දාලා තියෙනවා පොතේ ආතතික තලාලයක් හරි මේ පියවූ යුගල වහල කියන කට්ටියගේ වෙන මෙතෙන්ට දාලා තියෙනවා ආතතික තලාලයක් ආතතික තලාලයක් දාලා තියෙනවා ඊට පස්සේ අට්ටවාල වහලය අට්ටවාල වහලය ගත්තට පස්සේ අට්ටවාල වහලයක තියෙන විශේෂතාවය තමයි අපි දකිනවා මේ මෙයාගේ මෙන්න මේ වගේ වහල රටාවක් ඔය වගේ ගොඩනැගිල්ලක තමයි අපි අට්ටවාල වහලයක් දකින්නේ ඊට පස්සේ කරතලාද වහලය කරතලාද වහල ගත්තට පස්සේ කරතලාද වහලයක් අපි දකින මෙහෙම මෙතනදී කරතලාදයක් තියෙනවා ගොඩනැගිල්ලේ මුළු උස සරි වහලේ මුළු උස H කියලා ගත්තාම මෙන්න මේ උස වෙන්නේ 3/1H මේක ඔයාලා දන්නවා ඇති මේකට කියන්නේ කරතලාදය කියලා මෙයාට කියනවා කරතලාදය කියලා
දළවැඳ ගන්න. හරි. ඊට පස්සේ හරි. මෙයාත් හරි. ඊට පස්සේ කාප්ප වහල. කාප්ප වහල කියන්නේ පුතා මෙන්න මේ වගේ වහල. මෙයා මේ විදිහට විවිධ හැඩවලට අපිට ඔබ නිර්මාණය කරන්නට පුළුවන්. ඔය වගේ හරි ඔය වගේ වහලයක් අරගන්න. ඔන්න වහල වර්ග ටික පැහැදිලිව ඔය ටික බලලා දරුවනේ නෝට් කරගන්න. වහල ටික ඇඳ පරායනියත් එක්ක ඉදිරි කොටස් ටික නම් කරගන්න බලන්න. රිප්පණි අඩුපාඩු හදාගන්න. පුළුවන් තරම් ඉක්මනින් හදන්න උත්සාහ කරන්න. හරි ඉවරයි නේද? අපි තව වැඩි වෙලාවක් නොගෙන ඉස්ත්‍රි කොටස් වලට යමු. හරි මම මෙතන වැඩි ඉවරයි කියලා. හරි. ඊට පස්සේ පුතේ හරි කියලා පටියක් තියවාරම් වර්ග තුනක් ඇඳ නම් කරන්න. හරි. මම මේ ටික මකන්නම් පුතේ. මේ ටික මකනවා. හොඳයි. පටි අත්තිවාරම් වර්ග තුනක් ඇඳ නම් කරන්න. පටි අත්තිවාරම් ගත්තාම අපිට හම් වෙනවා පටු පටි අත්තිවාරම. පටු පටි අත්තිවාරම ගත්තාම අත්තිවාරම් කානුව මෙහෙම තියෙනවා. ඒ අත්තිවාරම් කානුවේ මෙතෙන්ට දානවා පටිය. පටිය අපි පාවිච්චි කරනකොට ඒ කියන්නේ මෙතන අපි ඔය පටිය පාවිච්චි කරනකොට විශේෂයෙන්ම අත්තිවාරම් කානේ පල්ලෙටම අපි පටියක් දානවා. එතකොට එයාගේ පටිය මෙන්න මේ වගේ අපිට ඇඳලා බිත්තිය මෙහෙමම අඳින්න පුළුවන්. බිත්තියත් එයාගේ ප්‍රමාණයටම තමයි ඉන්නේ. හරි මේ තමයි පටිය. මේ තමයි පටිය. මේ තමයි බැම්ම නැත්තම් බිත්තිය. ඔය පටු පටි අක්තිවාරම්. හරි ඊට පස්සේ පටි එහෙම නැත්තම් තීරුව අක්තිවාරම් ගත්තාම
සාමාන්‍ය අත්තිවාරමක්. පටිය තියෙනවා මෙහෙම. මෙහෙම තියෙනවා බැරණ. මේ තමයි පටිය. මේ තමයි බැරණ. හරිද? හරි. ඊට පස්සේ එයාගේ විශේෂත්ම ගැන අපි අඳිනවා පළල් පටි. පළල් පටි අත්තිවාරම. පළල් පටි අත්තිවාරම ගත්තාම අත්තිවාරමේ පටිය පළලට තියෙනවා. මෙතන තියෙනවා බැම්ම. මේ තියෙන පටිය. මේ තියෙන බැම්ම. ගඩොල් බැම්ම කියන කොටස නැත්නම් බිත්තිය. හරි? හරි. ඔන්න පටි අත්තිවාරම වර්ග තුනක්. පටු පටි, තීරු පටි, පළල් පටි. හරි? තුන් දෙනෙක් ඇඳලා. ටග්ගල අඳින කොටස් ටික නම් කරගන්න බලන්න. පටු පටි අත්තිවාරම, තීරු නැත්නම් පටි තීරු අත්තිවාරම, එහෙම නැත්නම් පළල් පටි අත්තිවාරම. හරි, ඔය ටික ටග්ගල නෝට් කරගන්නකෝ. හරි. ඉවරයි. අඩුපාඩු දෙන්න හදා ගන්න. හරි. ඊට පස්සේ පොතේ කියනවා හතරවෙනි කොටස හරි පස්වෙනි කොටස. උළුවස්සක ප්‍රධාන කොටස් රූප සටහනකින් දක්වන්න කියලා කියනවා. උළුවස්සක ප්‍රධාන කොටස් ටික. හරි. මම මේක මකනවා. තමයි ලියන අඳින අය ඉන්නවද? නැහැනේ. හරි. හොඳයි. උළුවස්සක ප්‍රධාන කොටස් රූප සමානකින් අතර දක්වන්න කියලා කියනවා. උළුවස්සක තියෙනවා හිස කොටස. මේ දෙන හිස. මේ දෙන උළුවස්සේ කණුව කොටස. මෙතන තියෙනවා නොයිඩ් ගල. මේ තැන්වල තියෙනවා හවුල් පාසු. මෙතන තියෙනවා තට්ටුව. හරි. මේ තියෙන්නේ උළුවස්සේ හිස. මේ තියෙන්නේ එළියට පැනලා තියෙන කොටසට කියනවා කන. මේවට කියනවා අවුල් පාසු. මේකට කියන උළුවස්සේ කණුව. මෙයාට කියන මේ පීල්ලට කියන තට්ටුව. මෙන්න මෙයාට කියනවා නිරුගල. එහෙම නැත්නම් නොයිඩ් ගල කියලා කියනවා. නොයිඩ් ගල, නිරුගල නැත්නම් නොයිඩ් ගල. ඔය තියෙන උළුවස්සක ප්‍රධාන කොටස් ටික. පොතල ටග් ගලක නෝට් කරගන්න බලන්න. අන්දර ටග් ගල කොටස් ටික නම් කරගන්නකො. උළුවස්සේ හිස තියෙනවා. කන තියෙනවා. අවුල් පාසු තියෙනවා. දැන් හතරක තියෙනවා. මේ තියෙන උළුවස්සේ කණුව දෙපැත්තේ කණු දෙකක් තියෙනවා. තට්ටුවක් තියෙනවා. මේ තට්ටුව තමයි දොර වැහෙනකොට අර පීල්ල වගේ කොටස තියෙන්නේ. නෙරුගල නැත්තම් නොයිඩ් ගල තියෙනවා කණුවේ පහළම කොටසේ. හරි, ඉක්මනින් නොට් කරගන්නකෝ. ඉක්මන් කරමු අපි. ඉක්මනින් අඩුපාඩු හදාගන්න බලන්න. ඉක්මන් කරන්න. හරි, තව අඩුපාඩු තියෙනවද?
අඩුපාඩු තියෙනවා මේ වීඩියෝ ස්ටොප් කරලා නෝට් කරගන්න. හොඳයි. ඊට පස්සේ කියනවා අයාලට හොඳ තීන්ත වර්ගයක තියෙනට වෙන ಗುಣ හතරක්. හොඳ තීන්ත වර්ගයක තියෙන ಗುಣ මොනවද? බුරුසුවකින් ආලේප කරන්න පුළුවන් වෙන්නට ඕනේ. අඩු කාලයක් තුල තීන්ත වියලෙන්නට ඕන. වියලුණාට පස්සේ ඉරිතැලීම් පළඳවීම් වගේ දේවල් වෙන්න බෑ. හොඳින් පැතිර යාමේ විසිරී යාමේ ගුණයක් බලයක් තියෙනට ඕන. ඒ වගේම ගෙවි යාම සඳහා යම් වරොත් දීමක් තියෙනට ඕන. ඒ වගේම වර්ණයේ නොවෙනස්ව දිගු කලක් පවතිනට ඕනේ. ඕවා තමයි හොඳ තීන්ත වර්ගයක තියෙන ගුණ. ලියන්න පොතේ කීපයක් ලියන්න. බුරුසුවකින් ආලේප කළ හැකි වීම. 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 තව එකක් ලියනවා. කෙටි කාලයක් තුල සම්පූර්ණයෙන්ම වියලී යාම. කෙටි කාලයක් තුල සම්පූර්ණයෙන්ම වියලී යාම. සම්පූර්ණයෙන්ම වියලී යාම. තව එකක් ලියන්න. වියලීමෙන් අනතුරුව ඉරිතැලීම් වියලීමෙන් අනතුරුව ඉරිතැලීම් පළුදුවීම් ආදිය සිදු නොවීම තව එකක් ලියන්න. ගෙවි යාම් වලට ඔරොත්තු දීම. ගෙවි යාම් වලට ඔරොත්තු දීම. තව එකක්. වර්ණයේ නොවෙනස්ව දිගු කලක් පැවතීම. වර්ණයේ නොවෙනස්ව දිගු කලක් පැවතීම. හරි. ඔන්න හොඳ තීන්දුවල ගුණ හතරක් අහන අපි කීපයක් කිව්වා. හොඳයි. ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ කොතනින් ඉවරයි පුතේ? දැන් ප්‍රශ්න තුනක් ඉවරයි. හරි. එනවා දැන් අවසාන ප්‍රශ්නට, හතරවෙනි ප්‍රශ්නට. නිමල් අලුතෙන් මෝටර් රථයක් මිලදී ගත්තා. ඔහුට වාහනය පැදවීමේ හැකියාව තිබුණත් වාහනයේ ක්‍රියාකාරීත්වය සහ නඩත්තුව පිළිබඳව විතරම් දැනුමක් එයාට තිබෙන්නේ නැහැ. හරි. ඒකට වාහනයකට ලොකු අවබෝධයක් නැති පුද්ගලෙක් තමයි මේ නිමල් කියලා කියන්නේ. පළවෙනි කොටස A. නිමල්ගේ මෝටර් රථයේ ප්‍රධාන පද්ධති හතරක් නම් කරන්න. නිමල්ගේ මෝටර් රථයේ තියෙන ප්‍රධාන පද්ධති හතරක්. හරි. අපි ප්‍රධාන පද්ධති හතරක් ගනිමු බලන්න. එක්කෙනෙක් ගන්නවා ප්‍රාථමික චාලකය. හතර දෙනෙක් මෙයන්නේ. තව එක්කෙනෙක් ගන්නවා සම්ප්‍රේෂණ පද්ධතිය. තව එක්කෙනෙක් ගන්නවා සුක්කානම් පද්ධතිය. තව කෙනෙක් ගන්නවා තිරිංග පද්ධතිය. තව කෙනෙක් ගන්නවා අවලම්බන පද්ධතිය. එකයි දෙකයි තුනයි හතරයි පහයි. හතරක් අහන්නේ. හරි. අපි පහක්ම ලියමුකෝ. ලියන්නකෝ. හරි. ලියන්න පොතේ පද්ධති ටික. ප්‍රාථමික චාලකය සම්ප්‍රේෂණ පද්ධතිය. ප්‍රාථමික චාලකය සම්ප්‍රේෂණ පද්ධතිය. ඊළඟට සුක්කානම් පද්ධතිය. සුක්කානම් පද්ධතිය. ඊට පස්සේ තිරිංග පද්ධතිය. තිරිංග පද්ධතිය. ඊට පස්සේ අවලම්බන පද්ධතිය. අවලම්බන පද්ධතිය. දැන් දෙවෙනි කොටස අහන අපුදේ ඒ එක් එක් පද්ධතිය සිදු කරන කාර්ය බැගින් ලියන්න. දැන් අපි මේ ටික විස්තර කරමු දෙවෙනි කොටසට. ලියන්න දෙවෙනි කොටසින් මෙහෙම. මුලින්ම ලියන්න පුතේ ප්‍රාථමික චාලකය කියලා. ප්‍රාථමික චාලකය කියන්නේ මොකක්ද? එන්ජිම හෝ විදුලි මෝටරේ ප්‍රාථමික චාලකයක් කියන්නේ. ඒ කියන්නේ මෝටර් වාහනයක ජවය උත්පාදනය කරන ඒකකය. හරි. කියන්නේ ප්‍රාථමික චාලකය කියන්නේ මෝටර් රථයක
මෝටර් රථයක ජවය උත්පාදනය කරන ඒකකයයි. මෝටර් රථයක ජවය උත්පාදනය කරන ඒකකයයි. ජවය උත්පාදනය කරන ඒකකයයි. උදාහරණ විදිහට ලියන්න. ජවය උත්පාදනය කරන ඒකකයයි. උදාහරණ විදිහට ලියන්න. එන්ජිම විදුලි මෝටරය. එන්ජිම විදුලි මෝටරය. හරි. දෙවෙනි කරා ලියන්න සම්ප්‍රේෂණ පද්ධතිය. සම්ප්‍රේෂණ පද්ධතිය. සම්ප්‍රේෂණ පද්ධතිය ලියන්න. සම්ප්‍රේෂණ පද්ධතිය කාර්ය ලියන්න උදේ. එන්ජිම මගින් නිපදවන ජවය. එන්ජිම මගින් නිපදවන ජවය. එළවුම් රෝද දක්වා ගෙන යාම. එන්ජිම මගින් නිපදවන ජවය. එළවුම් රෝද දක්වා ගෙන යාම. එළවුම් රෝද දක්වා ගෙන යාම. එළවුම් රෝද දක්වා ගෙන යාම. හරි. තුන්වෙනි කෙනා සුක්කානම් පද්ධතිය කියලා කියන්න. සුක්කානම් පද්ධතිය. ලියන්න. මෝටර් රථයේ නිවැරදි දිශානතිය පවත්වා ගැනීම. 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 සුක්කානම් පද්ධතිය. ඊට පස්සේ තිරිංග පද්ධතිය. තිරිංග පද්ධතිය. තිරිංග පද්ධතිය කාර්ය ලියන්නකෝ. තිරිංග පද්ධතිය කියලා දාලා ලියන්න මෙහෙම. තිරිංග පද්ධතිය ලියන්න. තිරිංග පද්ධතිය කාර්ය ලියන්න. දහවනේ වන රථයක වේගය පාලනය හෝ ක්ෂණිකව නතර කර ගැනීම. ක්ෂණිකව නතර කර ගැනීම මෙන්ම. ක්ෂණිකව නතර කර ගැනීම මෙන්ම. රථයක් ස්ථාවරව. රථයක් ස්ථාවරව පවත්වා ගැනීම. රථයක් ස්ථාවරව පවත්වා ගැනීම. රථයක් ස්ථාවරව පවත්වා ගැනීම. ඔන්න ඔය ටික කරනවා තිරිංග පද්ධතිය. අවසාන කෙනා ලියෝනේ අවලම්බන පද්ධතිය ගැන ලියමු. ලියන්න අවලම්බන පද්ධතිය. අවසාන කෙනා අවලම්බන පද්ධතිය. අවලම්බන පද්ධතිය කාර්ය ලියන්නේ මෙහෙම. එහෙම ලියන්න. මාර්ග විෂමතාවය හේතුවෙන්. මාර්ග විෂමතාවය හේතුවෙන් දහවනේ වන රථයක. මාර්ග විෂමතාවය හේතුවෙන් දහවනේ වන රථයක. දහවනේ වන රථයක වේගය සරි දහවනේ වන රථයක ඇතිවන. මාර්ග විෂමතාවය හේතුවෙන් දහවනේ වන රථයක ඇතිවන කම්පන හා ගැස්සීම්. කම්පන හා ගැස්සීම් අවශෝෂණය කර ගැනීම. කම්පන හා ගැස්සීම් අවශෝෂණය කර ගැනීම. අවශෝෂණය කර ගැනීම. හරි. රයිට්. හතරනේ ඒ කොටස. හරි. බී කොටස දෙනවා. මෝටර් රථයක උෂ්ණත්වය පාලනය කිරීම සඳහා යොදා ගන්නේ කුමක්ද? පුතේ මෝටර් රථයක උෂ්ණත්වය පාලනය කරන්න යොදා ගන්නේ මොකක්ද? උෂ්ණත්ව පාලක වැල්වය. යොදා ගන්න පුතේ උෂ්ණත්ව පාලක වැල්වය. තර්මොස්ටැට් වැල්ව එක කියනවා මේක. කියන්නේ උෂ්ණත්වය පාලනය කරන්න යොදා ගන්න මොකක්ද කියන්නේ? උෂ්ණත්ව පාලක වැල්වය. උෂ්ණත්ව පාලක වැල්වය. උෂ්ණත්ව පාලක වැල්වය. තර්මොස්ටැට් වැල් කියන්නේ එයාම තමයි. එයාගේ දෙවෙනි කොටස කියනවා රේඩියේටර් සඳහා භාවිතා කරන දියර වර්ගය හඳුන්වන්නේ කුමන නමකින්ද? රේඩියේටර් සඳහා භාවිතා කරන දියරයට අපි කියන මොකක් කියලාද? කූලන්ට් කියලා. කූලන්ට් ද්‍රාවණය. කූලන්ට් ද්‍රාවණය. ඒක නම් කරගන්න පොතේ කූලන්ට් ද්‍රාවණය. මේ කූලන්ට් හදන්නේ කොහමද? දරුවනේ එතලීන් ග්ලයිකෝන් වලට එතලීන් ග්ලයිකෝන් වලට
70ක් පමණ පොදේ ජලය දාලා අපි හදා ගන්නවා කූලන් ද්‍රාවණය. උත්තරේ කූලන් ද්‍රාවණය යටින් ලියා ගන්න. එතලින් ග්ලයිකෝන් වලට එතලින් ග්ලයිකෝන් වලට එතලින් ග්ලයිකෝන් වලට 60ක් පමණ 60ක් පමණ ජලය එකතු කිරීමෙන් 60ක් පමණ ජලය එකතු කිරීමෙන් 60ක් පමණ ජලය එකතු කිරීමෙන් හරි 60ක් අතර ජලය එකතු කරලා තමයි එතලින් ග්ලයිකෝන් හදාගන්නේ නැත්නම් කූලන්ට් ද්‍රාවණය හදාගන්නේ හරි එච්චරයි එතකොට එතනින් පොදේ අපේ 21 පේපර එකේ වැඩ ටික අහවර වෙනවා හරි 21 පේපර එකේ වැඩ ටික පුතේ ඔතනින් අහවර වෙනවා හරි දැන් ඔයාලා 21 පේපර එකට උත්තර ලියනකොට හරි ඔයාලා දැන් තනියම උත්තර ලියලා තිබුණා නම් ගැටලුවක් නැහැ හැබැයි මම කියද්දෙනම් පිළිතුරු ලියා ගන්න ඔබ සාර්ථක මදි හරි ඒ නිසා මතක තියා ගන්න ඒ සාර්ථකත්වය අනිවාර්යයෙන්ම කර ගන්නවා දැන් අපි රිවිෂන් පටන් ගන්නවා දෙසැම්බර් මාසේ 25 වාරට ඒ රිවිෂන් පටන් ගත්තට පස්සේ අපි ෆිසිකල් 5 දින දරුවන්ට නම් ගැටලුවක් නැහැ ආයතනවලදීම ඒ පේපර එක අපි ලියනවා ලියවනවා ලියලා ප්‍රැක්ටිස් කරවනවා ඒතර ඔන්ලයින් එකේ ඉන්න දරුවන්ට නම් අපි වෙනමම ඒ වෙනම ප්‍රෝග්‍රෑම් එකක් ඒ දරුවෝ වෙනම අපි ක්‍රියාත්මක කරනවා අපි ඉස්සරහට විස්තර ටික කියන්නම් කොහොමද ඒ වැඩ ටික කරන්න කියලා හරි එතකොට අදට පුතේ එහෙනම් මම 21 පේපර එක වැඩ ටිකක් ඉවරයි ලබන සිකුරාදා 22 පේපර එක නැවත අපි සාකච්ඡා කරනවා එහෙනම් ලබන සිකුරාදා 22 පේපර එක සාකච්ඡා කරන්න හැමෝම සූදානම් වෙන්න මම ගෲප් එකකට දැම්මට පස්සේ පේපර එක ඒක ප්‍රින්ට් අවුට් එකක් අරගෙන උත්තර ටික ලස්සනට ලියලා සෙට් වෙන්න ඊළඟ දවසේ වැඩ ටික කරගෙන යන්න සිකුරාදාට 8:00 වෙද්දි හරි එහෙනම් අද පොතේ වැඩ ටික ඉවරයි ලබන සතියේ සිකුරාදාට 8:00ට අපි නැවතත් හම්බ වෙනවා 22 ලෙවල් අප් පේපර් එක සාකච්ඡා කරගෙන යන්න හරි පොතේ අයිබෝවන්.